එතුමා මගේ ඇහුවා කෝ ඩොලර් IMF එකත් එක්ක නොයන්න නම් කෝ ඩොලර් මේ තියෙන්නේ ඩොලර් Business Management, IT, English ඉගෙන ගන්න හොඳම තැන AIC Campus. ලංකාවෙන් ඩොලර් බිලියන් 45ක් මාස 9ක් ඇතුළත ආයතාලෙස රටෙන් පිට වෙලා තියෙනවා. ඉතින් අපිට ඩොලර් හිගයක් කියන එක පුදුමයක්ද? නෑ. මේ ආණ්ඩු ධනපති පන්තිය හුරතල් කළා. ධනපති පන්තියට ඕනේ හැටියට ලංකාවට අයිති ඩොලර් තැන් තැන් වල තිව්වා. අරන් ගියා. ඒකයි උනේ. ඒ නිසා ධනපති පන්තිය හුරතල් කරන මහා ව්‍යාපාරිකයින් හුරතල් කරන ඔවුන්ට ඕනේ හැටියට ලංකාවේ විදේශ මුදල් දැන් මගේ කතාවට කලින් කිව්වා එවැනිම දෙයක් තේ උපයලා ගේන මුදල් වලින් 150%ක්වත් ලංකාවට එන්නේ නැහැ කියලා. ඒ නිසා අර රේගුවෙන් කියනකොට ඔන්න බිලියනයක් හම්බ කළා කියලා හිතන්න එපා මුදල් ලංකාවට ඇවිල්ලායි කියලා. හොඳයි මම කතාව ඉවර කරනවා. හෙන්ට එතුමා බලන්න ඕන මේක. එතුමා මගේ ඇහුවා කෝ ඩොලර්. IMF එකත් එක්ක නොයන්න නම් කෝ ඩොලර්. මේ තියෙන්නේ ඩොලර්. ඒ ඩොලර් ලංකාවෙන් ආයතාලෙස ගෙනියන්න ඉඩ තිබූ හැම ආණ්ඩුවකටම මේ රටේ ජනතාවගේ චෝදනා පත්‍රය ලබා දෙන්නේ කියා ඉල්ලමින් මගේ වචනය අමාරක. ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න Newsfirst ජනතාව සමග